තකට දැ මගේ නෙමේ ඊර්ෂාව මගේ නෙමේ දවේශය මගේ නෙමේ රාග මගේ නෙමේ. ඒ වෙනුවට මෙන්න රාගයක් පහළ වෙලා. දේශයක් පහළ වෙලා. ඊර්ෂාව පහළ වෙලා. අපිට පුළුවන් වෙලා හිතේම පහළ වෙන විධාකාර කෙලෙස් සභහවයන් ඒකෙන් බැහැර වෙලා බලන්න. මගේ කරගන්න නැතුව බලන්න. එකින් අයින් වෙලා බලන්න අන්නට පිහිට ර කලින් කතාකර ක්ෂේම බොහුමිය ඒ. ආරක්ෂික බොහමිය දැන් අපිට මෙතෙන් තත්ව දන්න පුළුවන් ඒ ආරක්ෂික බොහොම තුල පිහිටලා තමයි දැම් මේ සවභහයිදිහා දකින්නේ තැම් මේ ගෘහපතතුමා කියන්න ඒකයි මේ වෙනකොටත් ඒ මේ බන්ධේ භගවතා චත්තාරු සති පට්ඨානා දේසිතා සංවිජ්ජන්තිතය දම්මා මයි ම තුල මෙන්න මෙහි බන්ධු සතර සතිපට්ඨානයක් තියෙන බව මට තේරෙනවා හංච තසුදම්මේ සු සඳස්සාමි ඒ තුළ මම හොඳයට පිහිටලතිනෝ. පටන්ගන්න ඇතිතුමාත් බොහොම සරල තැනකින්. පටන්ගන්න ඇත්තේ සමහලාට අමාරු තැනකින්. බැයි දැන්ගතුමට නිර්භයෝ කියන්න පුළුවන් දැන් මේ සේම බොහොමින් මම ඉන්න බව මට තේරෙනෝ. අහම්බන්ධය කායේ කානු පස්සෙ විහරමි ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝක අභිදජාදෝනස්ස. කයම පදනම් කරගෙන තැන් මට ඉන්න තැනක්තියනෝ. වේදනාවන්න පදනම් කරගෙන ඉන්න ැනත්වය නවා. හිතම පදනම් කරගෙන ඉන්න තැනත්තියනවා. ධර්මයන්ම පදනම් කරගෙන ඉන්න තැනත්තියනවා. මේ ඉන්න තැන මේ හැදෙන ස්වභභාවය එන්න එන්න නිරවුල්ලනවා. හිතන්න මෙහෙම අපි හිතදිහා බලද්දී හිතේ නාන ප්‍රකාරසිතුවිලේ නවා හැබැයි අපට දැන් ඒකෙන් අයින් වෙලා හිතදිහා බලන්න පුලුවන් ත් කල ගති ඇත්තියෙන්නේ තමත්්‍යියන් නොරුස්ණ ැති පහලවෙනවා තම කියීනදයන්න පැහදිලි බව අඩුවයි හැබ මේ නවත නැවති යෙදන්න යෙදන්න. මේ හිතේ පැහැදිලි බව කෙනෙග වැඩන්න ගන්නවා. දැන් සිතුවිලි අතර පරතරයක් ඇස්සලන් තොත් ෝංචයක්ක් නතු එකක් කරණන්නේ එකක් න එක කරණි එකක්න එක කර එකක් නවා. තැන් තමන්ට තේරෙනවා මේ කරගෙන යන කටයුත්තහරහා සිතුවිල්ලක්කාව තව එකක්කාව තව එකක්කාවා? සිතුලේන වේගේ දැන් ික් අඩු වෙලා එකක් ගානය හඳුන ගන්න පුුව දැම් මේ සිතුවිල්ලක්කාවා හන්න ඒකර ම තව කෑල්ලක් මූට්ටු කලා හොන් තවත් කෑල්ලක් මං අතීතන් ගෙනල එකතු කළ ඔන්න තවත් කෑලක් අනාගතයන් ගෙනල් එකතු කළ හ තවත් කෑලක් මගේ කැමැත් අනුව එකතු කලා දැම් මේ හරි නිහන් අර පැදුරක්වේ නොවගේ පංගහහිෙන් පංගහාපි එකතු කරෙන් රටවක් ම ඕනො වගේ ඔන්න මම මගේම සිතුවෙලී ප්‍රවාහයක් මංම හදාගෙන යනවා මතිෙක් කල හිතාවවිට එයා සමයි ප්‍රශ්න තිකර යා නිසයි මම්ම මේ දුදක්කණ ඉන්නේ. දැ බැලුහ මේ මමමයි හදන්නේ මම මයි පැදුර වී යන්නේ මොකටද මංම පැදුරවියලා පැදුරේ තියන මේ මංම ව්‍යාගත්ත රටාව තුළ මංම අතර මංවෙලා මේ පැදුර මට අමතකයි මං වියපු බම මට අමතකයි පැදුරෙ රටාව හරි විචිත්්‍රයි. ඒ පැදු වියපු රටාවේ අපි අතර මංවෙලා අපට ොලුවන්නන් පොඩ්ඩ බොඩ් තේරුම්ගන්න,ොහොදමි පැදරු ම එක පංගාගාන ජොමු කරමින්. ඒ තැන ගලපමින් ඒ ැ ඒ අදාළවර්ණය යොදාගැනමින් මම කොහොම රටාව හදන්නේ. මගේ රුචිකත්තය අනුව. කොහමද මේ රටාව හදන්නේ. ක මට තේරුම් ගන්න පුළුවන්න්නම් තකට තේරනවා මේ මම්ම හදාගත්ත චිත්‍රපටියක්. ඒ චිත්‍රපටේවන් අතරමං කියලා. චිටපට මාත්තින්නවා ඇත්ති න්නවා අර ඇත්තිඉන්න ගොඩක් අැ ඉන්නවා. ඉතින් අපිට තේරණකොට මේ ස්වභාවය ඇ අපි තේරුම් ගනවා තේරුම් යනවා පිට මේක මහා නිෂ්පල වැඩක් මේක මහා ප්‍රපංචයක් මේක ඇතුළේ ගන්න සාරයක් නැහැ මේක මහා බොල් දෙයක් මගේ මෝඩකමට මං කරන්න දෙයක්. මුල් දැම් මේ සම්පර්ණ මානසික ක්‍රියාවලි හරි පැහැදිලි මේ කෑලිය එකතු කන්න හැටි ම මේ සංස්කරණය කරන්න හැටි අතන මෙතන ගලපන හැටි තමන්ට හරි පැහැලී. එලිය බලන්න අවශ්‍ය නහැ චිත්‍රපටි ඇතුළෙම චිත්‍රපටියත් තිේෙනවා. ඇතුළු දිහාම බලන්න පුළුවන් පුදුමාකාර චිත්‍රපටිය. තමන් දිහාම බලලා තමන්ටම හිනාාවවෙන්න පුළුවන්. අනේ මං වගේ කියලා තමන්ටම හිනාවෙන්න පුළුවන් අපිම හදන මේ චිත්‍රපටිය. දිහා බලලා. ති මේක කරන්න කරන්න මේ චිත්‍රපටි රසවන්දවාඩුවෙන්න ගන්න. ඉස්සලනම් අපි දන්නම නැතු මේකේ පැටල්ලිලා ගහගෙන්න්න බැනගෙන ප්‍රතික්‍රයා දක්වලා ලොකු ප්‍රශ්න ඇති වුණා. දැම් තමම්මයි මේක කරන්නේ කලා තේරෙන්න්න තේරෙන්න්න චිත්‍රපටි රසවද්දවාඩු වෙලා චිත්‍රපටි දැන් කෙට චිත්‍රපටිවට පත් වෙලා. හරි කෙටි ආවා පොඩ්ඩක් ඉතිං අපි දැක්කවා කෙටි චිත්‍රපටි මාලාක් දැන්තිීන්නේ එ ප රූප රාම විතරයි. ස්ලයි් ෂෝස්ත රූපරාම විතරයි. රූපරාහම බවට පත්වෙලා. හිතන්න කවදහාරි මේ චිත්‍රපටයෙන් අතර වනොත් අපිට පුළුවන්ද දියඇල්ලක්ගාවට ගිහිල්ලා නිි්චල හිත දඇල්ල දිහ බලන්න. අපිට පුුවන්ද මොක කරි හඳුකුවර අපි බුදහහාමුදුරන්ට හඳුන්කූර පූජක කරනු. යම් කිසි ප්‍රසන්න සෝදක් නිකුත්තනවා. මේ සුවන්ඳ ආග්‍රහණය කරගන්න පුළුවන්ද නිශ්චල හිතකින්. කතා කරන්න නැති හිතකින්. ඊළඟට අපි මොනාහරි ආහාරයක් අනු බව කරනවා. ඒක අපිට විඳගන්න පුළුවන්ද හිත නිහඬවතියාගෙන. කතා කරන්න නෑ හිත. හිතේ සිතුවිලි නෑ. එට අපි විධාකාර දේවල් දැනෙනවා හුස්ම දැනවා කයේ විධාකාරවේදනවන් දැනවා හිතහරි නි ්ශබ්දයි. ඇතින් ඇතින් සිතුවිලිත් එනවා හැබැයි හිතට නැහැ ලොකු පීඩාවක් මකද මේ ඇතුළට නිශ්ශබ්ද බව ඇතුළත සන්සුම් බව ඇතුළත පැහැදිලි බව දැන්ගන්න කෙනෙකුට උරුම වෙලා ඉතින් මෙන්න මේ වගේ පුදුමාකාර මාර්ගයක් භහතු වහන්ස පෙනවා දැම් මේ නිශ්චලත්වය ඇතුළ තියෙන්නේ සංකීර්ණ ව්‍යාකෝල බවද නැත්තං සරල බවද තු කාර සරලබවක්. තු මෙන්න මෙ බඳු සරල මනසක් හරි පැහැදිලී. තො තමන් කරන මේ ඇතුළතින් කරගන්න අපහුතාව ඇතුලතින් ඇතිකරගන්නා අපපාහුතාවය ඇතුළතිම ඇතිකරගන්නා ව්‍යාකූලතාවය. අපේම තියෙන සිතුවිලි රටාවන් හ තමන්ට තේරණ ගන්නවා. මගේ තියන මෙන්න මේගේ දුරුවලකමක් මෙතැන්ද මන්න්න මේ ගේතා ප්‍රතික්‍රා දක්වන්නේ ඒක දැන් නිකං ඇතුලෙ කාවැදිලා. කියලන්න මන්ට තේරෙන් ඕනේ තම බොහම හතමා නිවාවංකව හිත දිහා දැම් බලන පැත්තකට යොමනානං තමන්ට තේරෙනවා. මම මෙන්න මේයයික කතා කරදදි මගේ ඇතුලේ පොඩි නොරුස්ණ ගති පහලුවනවා. ප්‍රතික්‍රියා දක්වනෝ. ම වෙනකන එක කතා කරත් එහෙමනෑ. ඇතම් මෙන්න මේ වැඩේ යෙදෙනකොට එතුන්දි මගෙන් කලින් නොතිබි චාතතියක් හිතේ ගොඩ නැගෙන කය ගොඩ නැගෙනවා. අ තමන්ම හඳුනගන්නවා හිතේ යම් යම් කටයුතුවල යෙදෙනකොට සේ සිදුවන පරිවර්තනය. එතකොට අන්න අපිට පුළුවන් බලන්න බැරිදි මට මේ වැඩේ එහෙම කරන්න නැතුව මේ සරල විදිහට හිතේ ආතතියක් ගොඩ නැගෙන් නැති විදිහට හිතේ ඒ පැහැදිලි බව රැකගෙන්න්න මේ කටයුත්ත කරන්න පුළුවන්න්න අපි මෙහෙමනම් ක්‍රමසාහ විදි ක්‍රමසාහ විදිී හොයාගන්න සිද්ධය.